කාලයකට පස්සේ ටෙලි නාට්‍යයක් හරහා දකින්න ලැබුණු රංගන ශිල්පියෙක් තමයි හිරාන් යට්ටෝවිට කියන්නේ. ඔහු කලාවට සම්බන්ධ වෙන්නේ අවුරුදු 8කට පස්සේ. ඒ බන්දනා ටෙලි නාට්‍ය හරහා. හිරාන් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ හිරාන් යට්ටෝවිට සමග. හිරාන් කොහොමද බන්දනා එක්ක සම්බන්ධ වෙන්නේ? මේ නාට්‍යයේ තිරපිටපත කරන බුද්ධිදී ජයවර්ධන අක්කා තමයි මට මේ චෛත්‍යයට කතා කළේ. මම කලාවට කාලකින් සම්බන්ධ වුණේ නැති නිසා ටිකක් අදාබහක් ඇතිවන චෛත්‍යයක් කරන්නට පොඩි ආසාවක් ඇති වුණා. ඉතින් පිටපත බැලුවට පස්සේ මට මේ චෛත්‍යයට ආස හිතුණා. හිරුනිකා දේශපාලනය කරනවට හිරාන් විරුද්ධ වුණේ නැද්ද? ඇත්තටම කියනවා නම් මම රංගනයෙන් ඈත් වෙන්න ප්‍රධාන හේතුව එයාගේ දේශපාලනය. මොකද ඒ වෙද්දි මම කලාවෙන් ඉස්සරහට ගියාට වඩා හිරුනිකා දේශපාලනයෙන් ඉස්සරහට ගිහින් හිටියේ. ඉතින් දෙන්නම පාරවල් දෙකක ගිහින් පෞල් ජීවිතය සාර්ථක කරගන්න බෑ කියලා මට හිතුණා. ඉතින් මම తాවකාලිකව කලාවෙන් සමුගත්තා. මගේ ඒ කලාව මම මගේ පවුල වෙනුවෙන් වැය කළා. ඒ වගේම මම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ හරහා අපේ ආර්ථික තත්ත්වයත් යම් ස්ථාවර තත්ත්වයට පත් වුණා. ඒ වගේම මම හිරුනිකාගේ දේශපාලනයටත් උදව් කළා. අද ඔබ ළමයි 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද? ඔව්. දැන් අපේ පුංචි කැදැල්ලට බබාලා 3ක්ම ඉන්නවා. ලොකු පුතාට දැන් වයස අවුරුදු 4.5යි. දෙවැන්නා දුව. එයාට වයස අවුරුදු 3යි. බාලයා චූටි දුව. එයාට දැන් වයස අවුරුද්දයි මාස 4යි. හිරුනිකයි මමයි බැඳපු දවසේ ඉඳලා හැමතැනම යන්නේ එකට. දරුවන් ලැබුණට පස්සෙත් එහෙමයි. මම දවසකට වඩා පිට දරුවන් නැතුව ඉඳලා නැහැ. අපි 5 දෙනාම නිදාගන්නේ එකම කාමරේ. හිරාන් කියන්නේ දැන් ජනප්‍රිය තරුවක්. ඉතින් හිරාන් ගැන අපූරු රහසක් පසුගිය දිනක විකාශනය වුණ හිත ඉල්ලන තරු ප්‍රෝග්‍රෑම් එකේදී හෙළි වුණා. ඒ හිරාන් පුංචි කාලේ ඉඳලම හොල්මන් වලට වගේම කරුවලට බයයි කියලා. ඒ රහස හෙළි කරන වෙලාවේ මෙම වැඩසටහන මෙහෙවන මාධ්‍යවේදියා වන රංගන කිව්වේ හිරුනිකා චන්දරස්වීම් වලට ගිහම හිරාන් කවුරු හරි ගෙදරට ගෙන්න ගන්නවලු කියලා. ඉතින් ඒ වෙලාවේ හිරාන් කියන්නේ මේ වගේ කතාවක්. අයියේ මම තාම කාමරයේ තනියම නිදාගෙන නැහැ. පොඩි කාලේ ඉඳලම මම කළුවරට බයයි. මම හිරුනිකා එක්ක තරහ වුණත් රෑ වෙන්න කලින් යාළු වෙනවා. ඉතින් යාළුවනේ මෙවැනි පුවත් දිනපතා නැරඹීමට කැමති නම් අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.